මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. දියවස් ගණනක් අප දුටු සිහිනේ සැබෑ කරන්නට මිනිසෙක් නෙනවා සුවහස් හදවත් ගැහෙන ආරාවේ අසා සිටින් රට අඳුරට ජාතික ජනබලවේගයේ කෑගල්ල මහරැළිය ඊයේ පැවැත්වුණා. ඒ ජනාධිපති දුරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපට අවශ්‍ය මේ ඉතා කැතපන්නේ දේශපාලන සූදුව නතර කරන්න ඕන. මෙතෙක් කාලයක් ලංකාවේ දේශපාලනේ තිබුණේ කුමක්ද? ඡන්දයක් එනකොට එහෙට පණිනවා, මෙහෙට පණිනවා, එහෙන් ගන්නවා, මෙහෙන් ගන්නවා. මොන තුට්ටු දෙකේ දේශපාලනද ලංකාවේ තියෙන්නේ? ලෝකෙ කොහෙවත් මේ වගේ අතිශය කැත ලැජ්ජාශීලී දේශපාලනයක් ලෝකෙ නැහැ. ඒ නිසා මේ ඡන්ද කාලේ බැලුවත් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් තියෙන්නේ ජාතික ජනබලවේගයට විතරයි. අපි ඔය පාර්ලිමේන්තුවේ අපරාධවලට අහුල්ුණු, වංචාවලට අහුල්ුණු, එහෙට මෙහෙට පැනපු පොහොට්ටිය මහා ජාතිවාදී අවුස්සපු ජාතිවාදී කඳවුර නියෝජනය කරපු එකීසී කෙනෙක් ගත්තු නැති එකම වේදිකාව ජාතික ජනබලවේගයේ වේදිකාව විතරයි. වෙන ඈත කරුණු, අනාගත කරුණු අවශ්‍ය නැහැ. මේ ටිකම ඇති කවුද හොඳ කවුද නරක කියලා තෝරගන්න. හැබැයි මතක තියාගන්න, සැප්තැම්බර් මාසේ 21 වෙනිදා අපි දිනමු, ඊට පස්සේ පාර්ලිමේන්තුවත් දිනමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලවත් සංශෝධනයක් ගේනවා. දැන් තියෙන නීතිය මදි පන, ශක්තිමත් නීතියක් ගේනවා. දැන්වත් මන්ත්‍රීකම ඉවරයි. ඕනත් එහෙම එකක් මේ බාරවලට විකිණෙන එක නේද? මේ විදියට මන්ත්‍රීකම් වලට, ඇමතිකම් වලට, සල්ලි වලට මේ විකිණන දේශපාලනේ නතර කරන්න ඕන. කරන්න ඕන නැද්ද? කරන්න ඕන. අන්න ඒකට තිතද යන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව විතරක් බව මතක තබා ගන්න. අපි මේ වැඩේ කරනවා. මෙන්න මේ රනිල් වික්‍රමසිංහලා, සජිත් ප්‍රේමදාසලා මේ කියන ඩීල් කතාව ඇත්තටම තියන්නේ ඒගොල්ලෝ ගාව. එනිසා ද අවස්ථාව ඇවිල්ලා තිබෙනවා. රෑට හම්බෙන අය, එකට එකතු වෙලා ඉන්න අය, LRC එක ඉඩම් ගත්ත අය, බාර් පිරමිඩ් බෙදාගත්තු අය, පෙට්‍රල් සෙට් බෙදාගත්තු අය, මහජනයාගේ ධනෙන් එකට එකතු වෙලා රට කියපු අය, එකට එකට තියලා පරාද කරන්න පුළුවන් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. අන්න ඒකට තීන්දුව ගන්න ඕනකම තිබෙනවා. පරාද කරන්න ඕන එකට එකතු වෙලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.